එලෝයිලෝ යාලුවනේ ගෝන්ඩිතින් මේ පදාරගෙනාව රියව් කරන්න USB-C-Type කේබල් එකක්. එකන මේකේ ඩිජිටල් මීටර් එකක් වෙනවා. අපිට පුළුවන් බලාගන්න කොච්චර ප්‍රමාණයෙන් අපි කනෙක් කරන ඩිවයිස් එක චාර්ජ් වෙනවද කියලා මගෙන්. ඒ කියන්නේ අපි කනෙක් කරන ඩිවයිස් එක චාර්ජ් වෙන්න කොච්චර වොට් ප්‍රමාණයක් ගන්නවද කියන එක අපිට බලාගන්න පුළුවන් මේ මීටර් එකෙන්. මේකේ නම් මීටර් 1 2 ඒ වගේ නම් මේකේ උඩ කරේ මීටර් 2ක කේබල් එකක්. ඉතින් එන්නක යාළුවනේ ඔයාලට පෙන්නන්න. මෙන්න මෙහෙම තමයි මේගොල්ලන්ගේ පැකේජ් එකේ වල තියෙන්නේ. ප්ලාස්ටික් කර ලොක් කරන්න පුළුවන් බෑග් එකක තමයි දාලා මේගොල්ලෝ මේකේ වල තියෙන්නේ. 240 volt support කරනවා කියලා ගහලා දිනවා ඒගොල්ලන්ගේ අර බාකෝඩ් එකත් එක්ක එන ස්ටිකර් එකේ. ඉතින් මේ විදිහට 240 volt කියලා ගහපු digital display එකේන socket එක එක පැත්තකට අනිත් පැත්තේ තියෙනවා normal socket එක. සාමාන්‍යයෙන් අපි මේ normal socket එක තියෙන පැත්ත තමයි charger එකට connect කරන්නේ. ඉතින් මේක මීටර දෙකක් දිගයි. ඉතින් යාළුවනේ මේ තමයි මම මේක ටෙස්ට් කරන්න ගන්න charge එක. මේක anchor 240 volt charge එකක්. මේකේ review එක ගැන මම කලින් video එක දාලා තියෙනවා. මගේ normal laptop එකට connect කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඒක සාමාන්‍ය normal 27 to 30 volt වගේ capacity එකකින් charge වෙන්න ගන්නවා. ඔයාලා බලන්න ඇති මේ කොහොමද මේ Acer normal app එකක් මේ වගේ USB-C එකකින් charge කරන්න කියලා. මේ device එකත් AliExpress එකේ ගන්න තියෙනවා. මේක පොඩි unit එකක්. මේ තියෙන්නේ යාළුනේ Redmi normal phone එකක්. මේක support කරනවා fast charging. ඉතින් ඔන්න බලාගන්න දැනට මේකේ capacity එක 138යි battery එක තියෙන්නේ. එතකොට 21 watt කියන power එකක් අරගෙන තමයි එයා charge කරන්නේ. ඒ කියන්නේ මේක charge වෙන්න 21 watt ගන්නවා. ඉතින් මේක ගන්න තියෙන්නේ AliExpress එකේ. මේක බ්‍රෑන්ඩ් එක තමයි Azure. ඉතින් මේ කේබල් එක මැක්සිමම් 240 වොට් වෙනකල් සපෝට් කරනවා. ඒ කියන්නේ වොට් 240ක් වෙනකල් ඩිවයිස් එකක් චාර්ජ් කරන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා මේ කේබල් එකේ. ඉතින් මේකෙන් මේ ප්‍රයෝජනෙ ගන්න අපි යූස් කරන චාර්ජ් එකත් ඒ විදිහට සපෝට් කරන්න ඕනේ. ඒ වගේම මේ කේබල් එක සපෝට් කරන්න ඕනේ අපේ ඩිවයිස් එක සපෝට් කරන්න. ඒ තුනම සපෝට් කරන්න ඕනේ 100 වොට් වගේ ගන්න. මේ කේබල් එක 240 වොට් සපෝට් කරනවා. හැබැයි දැනට 240 වොට් සපෝට් කරන ඩිවයිසස් නම් ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක් 100 වොට් වගේ තමයි ගන්න. මැක්සිමම් කැපැසිටි එක 100 වොට් වගේ ගන්න ලැප්ටොප් එක. ෆෝන් එකක් ඒ වගේ ඩිවයිස් ගන්න 40-60 වොට්. ඉතින් 100 වොට් වලින් එහාට පාවිච්චි වෙන ඩිවයිස් එකක් භාවිත කරන ඩිවයිස් අතර ගොඩක් අඩු වෙන තියෙනවා. මේකේ තියෙන හොඳම දේ තමයි අපිට බලා ගන්න පුළුවන් අපි යූස් කරන ඩිවයිස් එක කොච්චර කැපැසිටි එකකින්ද චාර්ජ් වෙන්නේ කියලා. කොච්චර වොට් ප්‍රමාණයක් ගන්නවද මේ ඩිවයිස් එක චාර්ජ් කරන්න කියලා. ඒක තමයි තියෙන වටිනම දේ. මොකද අපිට normal කේබල් එකකින් charge කරලා අපිට බලා ගන්න බෑනේ කොච්චර වොට් ප්‍රමාණයක් ගන්නවද ඒ අදාළ device එක charge වෙන්න කියලා. මේකත් AliExpress එකෙන් තමයි order කරේ. ඒ වගේම මේක deliver වෙන්න දවස් 8ක් වගේ ගියා 8ක් 10ක් අතර කාලයක් යන්න ඇති. අනිත් එක තමයි මේ දැන් AliExpress එකෙන් order කරන බඩු deliver කරන්නේ Daras. ඒක හින්දා කිසිම ප්‍රශ්නයක් නැතුව deliver වෙනවා ගෙදරටම හරිම ඉක්මනින්. දින යාළුවනේ ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ආයෙ දවසක අලුත් කතාවකින් අපි කට්ටිය ආයෙ set වෙමු. මතකතුව like කරන්න, comment එකක් දාන්න, subscribe කරන්න.